අපිට දීලා තියෙනවා මාපාංක x ඍණ 10 ඍණ මාපාංක x ඍණ 20 ධන මාපාංක x ඍණ 30 අපෙන් අහන්නේ මෙම ශ්‍රිතිය සඳහා ගන්න පුළුවන් අවමාගය මොකක්ද කියලා අපි මුලින් පස්සට යන ගන්නවා x y අක්ෂ දාලා ඊළඟ ගන්නවා අපි පළවෙනි මාපාංක x ඍණ 10 බිඳුව වෙන්නේ x 10 දී වෙන අපි ගන්නා මුලින් x 10 විට ආදේශ කරනවා මාපාංක තුලේ 10 ඍණ 10 ඍණ මාපාංක තුලේ 10 ඍණ 20 ධන මාපාංක තුලේ 10 ඍණ 30 සමාන වෙනවා මාපාංක බිඳුව ඍණ ඍණ මාපාංක තුලේ ඍණ 10 ධන මාපාංක තුලේ ඍණ 20 එන උත්තරේ බිඳුව ඍණ 10 ධන 20 සමාන වෙනවා 10 ට අපි ඛණ්ඩාංකය ද ගන්නවා x 10 විට y යගේ 10 අපි ඉලන ගන්නවා x 20 විට ඒ කියන්නේ මාපාංක x 20 බිඳුව වෙන්නේ x 20 දී අපි අව x ආදේශ කරනවා මාපාංක තුලේ 20 ඍණ 10 ඍණ මාපාංක තුලේ 20 ඍණ 20 ධන මාපාංක තුලේ 20 ඍණ 30 එතකොට එනවා මාපාංක 10 ඍණ මාපාංක බිඳුව ධන මාපාංක ඇතුලේ ඍණ 10 එතකොට එනවා අපව 10 ඍණ බිඳුව ධන 10 ඒ කියන්නේ උත්තරේ 20යි අපෝ අපි x 20 විට y යගේ 20 කියලා අපි කණ්ඩායම් ලකුණු කර ගන්න. ඊළඟ අපි ගන්න x 30. x 30 කියන්නේ x මාපාංක තුලේ x 30 බිඳුව වෙන්නේ x 30. ආදේශ කරන අපව x 30 මාපාංක තුලේ 30 ඍණ 10 ඍණ මාපාංක තුලේ 30 ඍණ 20 ධන මාපාංක තුලේ 30 ඍණ 30. එහෙනම් මාපාංක 20 ඍණ මාපාංක 10 ධන මාපාංක බිඳුව. ඒ කියන්නේ 20 ඍණ 10 ධන බිඳුව. උත්තරේ 10. ඒ කියන්නේ x 30 විට y යගේ 10යි. අපි ඊළඟ ගන්න x යගේ 10 ට වඩා කුඩා අවස්ථාවක්. එතකොට ආදේශ කරපුවාම එනවා 10 ඍණ x ඍණ 20 ඍණ x ධන 30 ඍණ x. ඒතර උත්තරේ නම් 20 ඍණ x කියේ. අපි ඊළඟ ලක්ෂණික යා කර ගන්නවා 10 ඉඳන් 20ට 20 ඉඳන් 30ට. ඊළඟට අපිට පුළුවන් 20 ඍණ x රේඛාව වැඳගත්තොත් y ඛණ්ඩාංකය x කැපෙන විදිහට මෙහෙට දාගන්න. ඊළඟ අපි ගන්නවා x කියාගේ විශාලයි 30. ඒ කියන්නේ 30ට වඩා වැඩි අවස්ථාවක් විතර. එතකොට ආදේශ කරපුවාම එනවා x ඍණ 10 ඍණ x ඍණ 20 ධන x ඍණ 30. ඒ කියන්නේ x ඍණ 20යි. එහෙනම් අපිට පුළුවන් අපම ඉඳගන්න 30 හරහා යන්න මේ විදිහට. එහෙනම් අපිට පේනවා දීලා තියෙන මාපාංක ශ්‍රිතයට ගතේ කුඩා මගිය කියන්නේ 10යි.